හරි අපි දැන් බලමු ඇරේ භාවිතා කරලා තවත් එක්සැම්පල් කීපයක් කරන්න. ඊට පස්සේ බිංදු එක දෙක තුන හතර ලොකේෂන් පහක් තියෙනවා. මේකේ අපි හිතමු පහ දෙක හත නමය දහයි. එතන මේ වැලියුස් වල ටෝටල් එකයි යහනේ 10යි 19යි 26යි 28යි 33යි කියලා ටෝටල් එක ප්‍රින්ට් වෙන්න ඕනේ. දැන් ටෝටල් එකක් හොයන කන්සෙප්ට් එක අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඒ කන්සෙප්ට් එකම තමයි මෙතනටත් ගෙනියන්නේ. දැන් මේක ටෝටල් එක හැදෙන්නේ කොහොමද? දැන් ටෝටල් එක හැදෙන්න ඉස්සෙල්ලා අපි ටෝටල් එකක් ගන්නවා බිංදුවයි කියලා. මේකට තමයි දැන් array values එකතු කරන්නේ. දැන් පළවෙනි ලොකේෂන් එකේ තියෙන value එක එකතු වුණාම ටෝටල් එක කීයද? දැන් ආරම්භයේදී ටෝටල් එක බිංදුවයි. එහෙනම් පළවෙනි ලොකේෂන් එකේ තියෙන value එක එහෙනම් මේ අලුත් ටෝටල් එක එකතු වෙන්න ඕනේ පරණ ටෝටල් එක ධන 5. එතකොටනේ ටෝටල් එක හැදින්නේ ධන 5 කියලා කියන්නේ array location එක අපි ලියන්නේ මෙතන. හරි එතන දැන් 5 කියලා කියන්නේ මොකද්ද? මෙතන ලියවෙන්න ඕනේ array එකේ නම නමත් එක්ක නම් 0. ඊට පස්සේ පළවෙනි ලොකේෂන් එකේ තියෙන වැලියු එක එකතු වෙන්න ඕනේ. එහෙනම් මේකනේ පරණ ටෝටල් එක. ඊට කොහොමද අලුත් ටෝටල් එක හැදෙන්නේ? පරණ ටෝටල් එක කියන්නේ මේ ටික. right? එහෙනම් 5යි ওই ටික. මොකද මේක 0යි මේක 5යි. පරණ ටෝටල් එක කියන්නේ මේක. ඒක සමානයි මේ මෙතනට. එහෙනම් total equal total plus num මොකද්ද? 1. right? num 1 කියන්නේ පරණ ටෝටල් එක 5යි. දන නම් 1 වල තියෙන්නේ කීයද? 2. 2යි 7යි. තුන්වෙනි කරත් අපි ලියමු. තුන්වෙනි ටෝටල් එක සමානයි ඉස්සෙල්ලා ටෝටල් එක දන නම් 2. මේ ඉස්සෙල්ලා ටෝටල් එක කියන්නේ 7. අලුත් අගේ 9යි. 9 7යි 16යි. හරි ඒ විදිහට හැම වෙලෙම අලුත් ටෝටල් එක හැදෙන්නේ පරණ ටෝටල් එකට අර array location එක එකතු වෙලා. බිංදුව 1 2 ඒ විදිහට. හරි දැන් ඔක පොදුවේ ලිව්වොත් මොකද ලියන්න පුළුවන්? මම මේ ලියන්න. පොදුවේ ලිව්වොත් මොකද ලියන්න පුළුවන්? හැම වෙලේම අලුත් ටෝටල් එක හැදෙන්නේ පරණ ටෝටල් එකට අර num 0 num 1 num 2 නේ. දැන් ලොකේෂන් වැලියු එක බිංදුව 1 2 3 යන්නේ. ඔක පොදුවේ ලියන්න පුළුවන් i කියලා. එහෙනම් හැම වෙලෙම total i. එහෙනම් i වලට අපි කියනවා loop එකක් දීලා කියන්න පුළුවන් i වලගේ බිංදුවේ ඉඳලා පහට යන්න. හරි ඔය විදිහට තමයි total එක හැදෙන්නේ. අපි ඔක ලියමු Pascal වලින්. දැන් කොහොමද ඔකට උත්තරේ ගන්න? හරි අපි ප්‍රෝග්‍රෑම් එක ලියමු. ප්‍රෝග්‍රෑම් array example 1 කියලා ගමු. array example 1 input comma output right. variable declaration එකේ අපේ array එකක් ඕනේ.
නම් කියලා array එකක් මම ගන්නම්. array size එක ගමු අපි 0 ඉඳලා 4 location පහක් තියෙනවා of integer integer type තමයි ගත්තේ. අපිට index variable එකක් ඕනේ. ඒක integer කියලා ගමු. total එක හොයන්න total එකට ඕන variable එකක් ඒක අපි tot කියලා ගමු. ඒකත් අපි integer ගමු. ඔය විදිහට variable 3යි. දැන් begin body part එක අපි පටන් ගන්නවා begin කියන keyword එකෙන්. මුලින්ම අපිට array එකට values ටික දාගෙන ඉන්න ඕනේ. එකතු කරන්න නම් values තියෙන්න එපා. අපි values එකතු කරන්න යන්නේ. එහෙනම් array එකේ values තියෙන්න ඕනේ. එහෙනම් array එකට values ටිකක් අපි දාගන්න ඕනේ. අපි message එකක් හරහා කියමු user ට values ටිකක් දාන්න කියලා. enter array values array values කියලා අපි message එකක් දුන්නා user ට. right then user keyboard එකෙන් තමයි values ටික දාන්නේ. එහෙනම් read ln කියලා ගන්න. read ln මොකද්ද? number array. එහෙනම් num ඉස්සෙල්ලා example එකකින් මතක ඇති අපි ගන්න variable එක i කියලා. right then අපි i වලට කියනවා read line එකට උඩින් for loop එකක් දාන්න. for i equal 1 to අපි 0 වලින් පටන් ගත්තේ 0 to 4 කියලා. ඒකට value පහක් මෙතනින් enter කරගන්න පුළුවන්. මේ අපිට ඕන ඔක චෙක් කරලා බලන්න පුළුවන් මෙතනින් හැම වෙලෙම තමන් ගන්න line එක හරිද වැරදිද කියලා රන් කර කරම යන්න. එතකොට errors අවසානයේට errors වෙනවා අඩුයි නේ. අපි error එක clear කරන්න යන්නේ. ඒ නිසා program එක සම්පූර්ණ නැතත් අපි රන් කරමු. array example 1 කියලා save කරා මම. okay කරන්න. enter array values. හරි. දැන් අපිට array values පහක් ඔතන enter කරන්න පුළුවන්. මෙතන එක පේන්නේ නැත්තේ අර අපි clear screen දැම්මේ නැහැ. මෙතන දාන්න එක users crt body section එකේ clr scr කියලා function එක add කරන්න ඕනේ. එහෙම කරපුවම තමයි අර හරියට run වෙන්නේ. mode එකේ මොකද array එක uses අකුරක් වැරදුනත් ඒ error එකක් දෙනවා. ඒ program වල හැටි syntax එක හරියටම තියෙන්න ඕනේ. enter array values. දැන් බලන්න පහක් enter කරන්න පුළුවන්ද කියලා. 2 3 4 5. ඔක value එකක් නෙමෙයි. දැන් මොකද කරන්නේ? දැන් අර එකතු හොයන්න යන්නේ. හරි. දැන් අපි array එකට values දාගත්තා. keyboard එකෙන් read කරගත්තා. දැන් එකතුව total එක initial value එක බිඳුව නේ. total එක පටන් ගන්න බිඳුව. දැන් මොකද වෙන්න ඕනේ? array එකේ තියෙන එකතු වෙන්න එපා. එහෙනම් ඉස්සෙල්ලා මම කියලා දුන්නා theory එක කොහොමද හැදෙන්නේ කියලා. total එක හැදෙන්නේ කොහොමද? හැම වෙලෙම අලුත් total එක හැදෙන්නේ පරණ total එකට මොකද්ද එකතු වෙන්නේ? array location නම් i. ඉස්සෙල්ලා මම කියපු අර උගන්නපු තැන theory part එක බලන්න මෙතනදී තේරෙන්නේ නැත්තම් එතනදී ඒක නම් i කියලා දාලා ඊට උඩින් ආපහු අර loop එක add කරන්න පුළුවන්. හරි මම මේක ඇල්ලම ආපහු copy කරලා දානවා මෙතනට. copy කරද්දී right click කරලා paste කරන්න. keyboard එකේ control v වැඩ කරන්නේ නැහැ මේ pascal compile එකේ. එන්න right click කරලා paste කරන්න. හොඳයි. දැන් total එක හෙව්වා. දැන් total එක print කරන්න. right line එකක් දාලා අපි හිතමු total
පුළුවන් print කරන්න dot කියලා දාන්න. දාලා print කරන්න. හොඳයි දැන් බලමු run කරලා. ඔව් error එකක් එනවා. මොකද්ද කියන්නේ? 4 එකේ තියෙන error එක මෙතන semicolon නැහැ. උඩ line එකේ semicolon නැහැ. එහෙනම් error. right i run කරමු. හොඳයි දැන් run වෙනවා. values path අපි දාමු 45යි 3යි 5යි 6යි 7 values 5ක් දැම්මා total එක 66යි හරිනේ 48යි 53යි 59යි 66යි right මේ විදිහට total එක අපිට හොයාගන්න පුළුවන් දැන් මේක චුට්ටක් මම extend කරන්නම් average එක හොයන්න කිව්වොත් මොකද කරන්නේ right එහෙනම් අපිට පොඩි දෙයක් කරන්න තියෙන්නේ एवरेज के लिए वेरिएबल लेगा कभी गाना एवरेज को मैंने कौन सामान्य मैंने समीकरण दिया है ना टोटल लेके डिवाइडेड बाय की ये द अभी लोकेशन पहाने एरेस वैल्यू पहाने थी ना पहन में द सेम कॉलन दान ने दें एवरेज के लालू वेरिएबल लेगा किनो सामान्य पहन में देने को टोके दशमस्थान गणना के දැන් ඇවරේජ් කියන එක print කරන්න යටින් එනවා තව printin එකක් මම මේකම copy කරලා දාන්නම් copy print right click paste කරන්න දැන් මේකේ total නෙමෙයි මෙතන ඉන්න ඕනේ මෙතන average ඒ නිසා මම දාන්නම් මෙතන average දාලා වේරියබල් එකත් අපි අලුතින් දුන්න වේරියබල් එක avg ඒක ඊතර ෆ්ලෝටින් පොයින්ට් නේ එහෙනම් ඔතන දාන්න දශමස්ථාන කීයකටද කියලා right දැන් සෙමිකෝලන් දෙන්නම් දැන් රන් කරමු බලන්න right enter values මම දෙන්නම් 4 3 2 5 2 values 5 4 3 5 7යි දෙකයි 9 5 14 16 ටෝටල් එක 16යි ඇවරේජ් එක 3.2යි දෙන්නේ. right ඔය විදිහට අපිට ටෝටල් එක සහ ඇවරේජ් එක හොයන්න පුළුවන් මේ පැස්කල් ප්‍රෝග්‍රෑම් එක හරහා. right අපි ඊළඟ වීඩියෝ ලෙසන් එකෙන් තව උදාහරණයක් මේ ඇරිස් සම්බන්ධයෙන් කරමු.